ම ාක ධර්මික්‍රම භාපති රජය විකරණ විද්‍යා තාක්ෂණ වේදිීගේ සංගමේ. සෞඛ්‍යමමාත්‍යංශය ඉඳල හිටලා මේ කරන වැඩේ අෞෂදවේදිීගේ සංගමයටත් මේ අවස්ථාවේදී සිද්ධ කලා. පහුගගේ කාලය පුරාමගත්වොත් දූෂණ වංචා හෙළි කරන නිලධාරී ෘතතිය සමති නායකින් දිගින් දිගට මර්ධනය කිරීමටයුතු ඔවන් කරගෙන ගිය. හහිලාෑවෙච්චනායකින් ඒකම හිලාවෙච්ච නිලධාරින් විතරක් තියාගන්න ඕන කියන ප්‍රතිපත්තිය දැංවඔවුන් යමින්ඉන්න. මේ වෙලාවේ හදිසිව මේ අෞෂධ න්‍යාමන අධිකාරියට මේක උුණනේ මොකද කියන කාරණාව අපි විශේෂෙන්ම හොලලන්න ඕනි. ඇයි මේ ෘතිය සමිතියක සභාපතිතන්තුරදර අපේ නිලධාරී පත්නයින් පස්සේ ඔහුව ඉවත් කරන්නේ. දැඟවුට සාධාරණ බියක් දැනෙනවා ෘත්තිය සමති නායකෙක් මේ ආයතනේ ඉන්නකොට මේ ආතනය තියන දූෂණ වංචා හෙළිදරව් ඒය කියන කාරනාව ඒම නැත්තම් මීට කලින් මේ හිටම නිලධාරයා මේ ආයතනේම වැඩගලා ඔ ෘත්තිය සමති නායකෙක් වෙනහින්දම. හු දැන් අයි කරනවා දැවඋන්ට භාධාවක් වෙන ෘතිය සමතිි නායෙක් හැමතිස්සම තමගේ සාමාජකයන්ගේ අයිතිවාසි කම්මිනුවෙන් පිහිටිනවා ටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිහිිෙනවා සහ රටේ මේ ජනතාව සූරා කන වංචා දූෂණ හෙළිකරමින් රටේ තිබෙන ජනතාවගේ දේපල සුරක්ෂා කරන්න උන් හැමතිස්සෙම කැප වෙලා සිටිනවා. ඉතින් මේක මේ වෙලාවේ ප්‍රධාන විදායක නිලධාරයාට සභාපතිවරයාට දැඩි තර්ජනයක් සෞඛ්‍යමාත්‍යංශයෙන් පියහනව මේ විදිහට තමන්ගේ සෞඛ්‍යමාත්‍යංශයට සම්බන්ධ වෙන ස්වාධීන ආයතනයක් තමන්ගේ වංචා දූෂණ හෙළිකරාය කියන කාරණය ඔස්සේ. සභාපතිවරයා ෘති සම්තියේ සභාපතිවරාව අයින් කරන්නේ ඔබ මේ ඉඩ දෙන්නේ මේ ආයතනයට තවත් දූෂණ වංචා කිරීමටද කියන කාරණාව. විශෂයෙන්ම කියන්න ඕන මීට කාලෙකට පෙර. පොන්න්නරුව රෝහලේ අධ්‍යක්ෂකවරයා ද යාමධකාරය අනුමැතිය නොමැති න්ත්‍රයක් මිලදීගත්තා රුපියල් කෝටියකට. ඒයන්ත්‍රයේ මල ඇත්තන ගත්තොත් රුපියල් ලක්ෂ විස්සක්වත් වටිනි නැහැ. නමුත් ඒ කෘපියල් කෝටියකට රෝහලට මලට අරගන ඒ වංචාව හෙලිකරයින් පසේ ඒ ආතන වැඩපු වි කරන විද තාක්ෂණ වදී දස දෙනට විරුද්ධ වීේ පරක්ෂණආම්ග කලා. අපි මේ කාරණාව ොයාගෙන ගියයිෙන් පස්සේ. මේ යන්ත්‍රයට එනෙන් මාරයගේ ලියා පදිංචේ ලැිල නැහැ ඉ අවෂධනයාමන අධිකාරය කියන්නේ මෙන්න මේ විදිහට මේ පාවිච්චි කරන්න සුදුසු නැති භාවිතා කල යුතු ඒවා මොනාද කියනෙ මේ සහතිකයේ ලබා දෙන ආයතනය. දැන් එවකට ඒ රෝහල්ල අධ්‍යක්ෂකවරයා මිලදී ගැනීම කරේ එන්න මාරයගේ සටිෆිකට් එක නැති යන්ත්‍රයා. ඉතින් ඔබට ඒ එක උදාහරණයක් ඉදිරිපත් කළේ මේ ප්‍රමිතිය මේ තත්ව සාහතිකය ලබා දෙන ආයතනය තමුන්ගේ කාර්ය හරිආකාර පහගගේකාල ඉටු කල තිබ. ඇබැයි මේ අපේ නිලධාරීන් ප්‍රමාණය ඒ තමු කාර ට්ු කරද්දි. මේ අස්සයෙන් එහම මෙහෙම පැනපු නිලධාරණු තින්න නැති. ඒ තමන්ගේ ඒ අධිකාරයටට ඕන විදිට අඩකරන නිලධාරනු තින්නැද. ඒ මයි අපි පහුගේ කාල දැක්කේ අෞෂදධ විශවීම් ඒ සහර අවෂධ භාවිතා කරලා රෝගීන් මියදීම මේ කියන්නේමොකද තමන්ට ඕන කාරය කොහෙන් හරි කරගන්න තමන්ට හිතයිශී පරම්පරාවක් බිහි කරගන්නෙ ඒ අතනවල ොක්කෝ හැසම උත්සාහරන කාරයක්. මේ අවස්ථාවද උන් ැවන ෘත්ති සති යෙක්කින්නවා දැං වංචා දූෂණ හෙළිවෙේ කියලා. මේ නිවරදිව තමන් රජකාර ෂ්කරපු රටේ ජනතාවින් තමන්ගේ වගකීම කරපු නිලධාරීෙන් විසිතුන්දනෙක්ක, දැන් ඔවුන් ඒ ආයතන නිවත් කරනවා. අපිට මේකෙන් පැහැදිලි වන කාරනාව තමයි දැන් ඔවුන්ට අවශ්‍ය වෙලාතිබෙන්නේ තමන්ගේ අතමන්ට අශ්‍ය විදිහට තමන්ගේ වට පිටාව සකස් කරගන්න තමට ඕන ඕන අව සමගම් වලට අවෂදල ආපදිංච ලබාදන්න මන්ට ඕනකාරෙන් ෂදවල මිල තීරණය කරන්න. ඒකම තමන්ට කැමැති සමාගම්වල අුෂද මේ ලංකාට ගන ලබාදෙන්. ඉතින් ඔහම උුණාවවෙඩ මේරට ජතාව දැන් ආර්ථික වශයෙන් ැඩි පිඩාවට ලක්වෙලාලයින්. රජේ රෝහල් දුවන්නේ දැඩි අපහසු තාමධ්‍ය. යන්ත්‍ර බිඳ වැටීම එක රෝග විනිශ්ච සම්පූර්යම බිද වැටිලා. ඒකම රෝගීන්ට අෞෂද නැහැ. ඉති එහෙමතයර තත්ත්වයක් යටතේ. මෝන් මේ මේ ඉතුර වෙලා තිබෙන සාරයයක් මේ රටේ නැත්තරම නති කළ දාන තමයි මේ අවස්ථාවේ. ඔවුන් ස දානම් වෙන්න තින් අපට ෘතිය සමිති නාකන දිට ෘර්තිය සංගම් විදිර ෘතිගන් විදිහයට අපි රටේ ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙන ගඩපුු මිනිස්සු. අපිට බැහැක හෙලි කරන්න නැතුව මේ සම්න්නන්නේ විරුද්ධවෙන්න ැව අවදුරට බලායින්න. දැන් අද දස දැක්කොත් එහැම බොහෝමයක් සගම් නිද්‍රශීලිෝ ඉන්න. මේ නිද්‍රශීි පිළිව ඔස්සේ රටේ දි ත්වය ඔස්සේ. සූදානන් වෙනවා මේ සියලු දේවල් මර්ධනය කල්ලා තමන්ට අවශ්‍යාආකාරයෙන් ක්‍රියාත්මක වන්න. රට දියුණු කරනවා ආර්ථික සංවර්ධනයක් ගේනවා කියලා කරන්න හදන්න මේ වගේ කාරණව වන්න රටේ ජනතාවට පිවිශේෂමක කියයාහහිත්නො ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතු ගාලයක් මේ එක. මේ අර්බුදය මැද්දේ අර්බුදය ඇද්දේ තමන්ගේ මඩිය තර කරගන්න මේ නිලධාරීන් තවමත් කැසකවමින් ඉන්නවා. අපි හිතුවාට මේකේ ර්ත සිද කියල මුත් හේ පරිර්තයක් නෙමයි මේ පරන හොරු රැලම යම් කාලයක් නහටමේ දලා දැන් ආයත් වටයකින් ඔවුන්ගේ ගේමක පටන්ගෙන තියෙන්. තින් එක හින්ද අපි පරිපුර කයි දක බද බලමන්ඩලේ හයට ෘතිකයන් දිහට. අපි හෙට දවසේදී රැස්වන විදයක කමටුව මගින්. ඉදිරි ෘති ක්‍ර ක ර ගන්න රන රන කරු ලබන විශෂ සෞක්‍ය දවා. මේ කාරණාව සුළුවට තකන් දෙපා. මේ කාලයක් නිහටවිඳලා නැවතත්ව අත්‍රාවක් සෞඛ්‍ය මාත්‍යංශයේ ෘතිකයන් එලියට ඇදදාන්න ඔබ සූදානම් වෙන්න. මේක රටේ ජනතාවට බාධාවක් සිද්ධුව අපි ජනතාවට කියාහහිටන මේ වෙලාවේ මේ අපි මේ ෘතතිය ක්‍රියාමාගවට යන්න බලාපොරත්ති ඉන්න කාලයකු දෙෙමි. හැබැයි අපිට මේ අකටයුතුකම් බලාගෙන තවදුරටත් නිහටවෙන්න බැහැ ෘතතිය සමි දදිියට අපිට අනිවාරෙන් ෘතතිය ක්‍රිය මාර්ගයට යොමුුව වන්න සිදධ වෙන.